ඉස්්‍රයිලයේ සිදුවමින් පවතින දේශපාලන පරිවර්තනය පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා. ඒ බෙන්ජමින් නෙතන්‍යාහු පාලනය අවසන් කරමින් ඩව අග්‍රාමාත්‍යවරයකු පත්වීමට නියමිතව තිබියදී. මෙතෙක් නෙතන්‍යාහු රජයට සහයදුන් සන්ධානය බිඳීයාම සමග කොටස්කාර පාර්ශවයන් සහ විපක්ෂ ඒකාබද්ධවයි ඩව රජයක් පිහිටු වීමට නියමිත වන්නේ. යෙෂ් ආටීට් පක්ෂය අන්ත දක්ෂිනාංශික යමීනා පක්ෂය සහ වාමාංශික පක්ෂ කිහිපයක්ද ඒකාබද්ධව ඩව රජය පිහිටුවීමට නියමිතයි. මේ යටතේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට නියමිත නෆ්ටාලි බෙනට් පිළිබඳ ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා. දැඩි ජාතිකවාදියෙකු වන නැෆ්ටාලි බෙනට් ආසන හතකින් සමන්විත යමීනා පක්ෂයේ නායකයා ලෙසයි කටයුතු කරමින් පවතින්නේ. තාක්ෂණික ව්‍යාපාර මගින් ප්‍රකෝටිපතියෙකු බවට පත් වූ ඔහු අමෙරිකානු හමුදාවේ හිටපු කොමාන්ඩෝ බටයෙකුගේ පුත්‍රයා වනවා. කලක් ඊශ්‍රායිල හමුදාවේ කමාන්ඩෝ බලකායේ ප්‍රධාන නිලධාරියෙකු ලෙසද ඔහු කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් නැෆ්ටාලි බෙනට් පිළිබඳ අවධානය යොමුව පවතින්නේ හමාස් සංවිධානය සහ පලස්තීනය පිළිබඳ ඔහු දරන දැඩි මතවාදය මතයි. මේ අතරින් මතභේදකාරීම තීන්දුව වන්නේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳාගත යුතු බවට ජමීනා පක්ෂය දැඩි මතයක් දැරීමයි. පලස්තීනය යනුවෙන් බටහිර ඉවුරේ රාජ්‍යයක් නොපැවති බවත් ඊශ්‍රායල පලස්තීන අර්බුදය කිසිදා විසඳිය නොහැකි බවත් නැෆ්ටාලි බෙනට් කලක සිට දැඩි ස්ථාවරයක පසු වෙනවා. සමනල තටුවක් ලෙස සලකා ගැටුම්වලට මුහුණ දෙමින් හමාස් සංවිධානය වනසා දැමිය යුතු බවයි යමීනා පක්ෂ නායකයා දරන ස්ථාවරය වන්නේ. ගාසා තීරය මුල් කරගත් ස්වාධීන රාජ්‍යයක් බිහිවීමට ඉඩ දීම ඊශ්‍රායලය සියදිවි නසා ගැනීමක් බවයි නැෆ්ටාලි බෙනට් පවසන්නේ. මේ අතර ඉරානය සම්බන්ධයෙන්ද දැඩි ස්ථාවරයක් දරන ඔහු ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙසයි ඉරානය නම් කරමින් පවතින්නේ. මේ අතර ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන කිසිදු හමාස් සාමාජිකයෙකු නිදහස් නොකළ යුතු බවත් සියලු ත්‍රස්තවාදීන් ඝාතනය කළ යුතු බවත් නැෆ්ටාලි බෙනට් කලක සිටම අවධාරණය කර තිබුණා. නෙතන්‍යාහු රජයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකුද වන ඔහු රටක් ලෙස තවදුරටත් ඊශ්‍රායලය වර්ධනය කිරීම පිළිබඳ දැඩි ස්ථාවරයක පසු වෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නැෆ්ටාලි බෙනට් පැවසුවේ යෙෂ් ආටීඩ් හෙවත් කේන්ද්‍රීය පක්ෂය සමග නියත වශයෙන්ම නව රජයක් පිහිටුවන බවයි. වසර හතරක අග්‍රාමාත්‍ය දූර කාලය පක්ෂ දෙකේ නායකයන් විසින් වසර දෙක බැගින් බෙදා ගැනීමට නියමිතයි. නව රජයක් පිහිටුවීමට අදාළ බහුතරය රැස්කිරීම හෙට මධ්‍යම රාත්‍රියට පෙර සිදු කිරීම අනිවාර්ය වනවා. මන්ත්‍රී දූර 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ආසන 61ක බහුතරය ලබා ගැනීමයි මේ වන විට සියලු පක්ෂ වලට අභියෝගයක් බවට පත්ව ඇත්තේ. ධූරය අහිමිවීමට නියමිත බෙන්ජමින් නෙතන්‍යාහු පවසන්නේ පිහිටුවීමට නියමිත නව රජය ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් බවයි. මෙය වාමාංශික ආණ්ඩුවක් බවට පත්වීමේ අවදානම පවතින බවද බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළා. සුළුතර ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම්වල සහයද නව රජයට හිමිවීම අවදානම් බවයි මෙම විරෝධතා බගින් පෙන්වා දෙන්නේ. කොරෝනා වසංගතය මර්ධනය කිරීමට නෙතන්‍යාහු පාලනය සමත් වුවද වංචා දූෂණ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත නෙතන්‍යාහු මහතා අප්‍රසාදයට පත්ව තිබුණා. මේ අතර ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වෙබ් අඩවිය පවසන්නේ අවසන් මොහොතේ පවා බලය ආරක්ෂා කර ගැනීමට බෙන්ජමින් නෙතන්‍යාහු කටයුතු කරනු ඇති බවයි. පිහිටුවීමට නියමිත සන්ධානය බිඳ දැමීමේ හැකියාව වත්මන් අග්‍රාමාත්‍යවරයා සතු බවද එම වෙබ් අඩවිය පවසනවා. කෙසේ වෙතත් එම වැයම අසාර්ථක වුවහොත් වැඩිම කලක් ඊශ්‍රායලය පාලනය කළ අග්‍රාමාත්‍යවරයාට දේශපාලන දිවියට සමුදීමට සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මේ වන විට පවත්නා තත්ත්වය තුළ හමාස් සංවිධානයට අනතුරුදායකම පුද්ගලයා බවට යමීනා පක්ෂ නායක නැෆ්ටාලි බෙනට් පත්වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.